ආයුබෝවන් හොඳයි මේ සතිය අපි කතා කරන්න යන්නේ පරිමිත ගුණෝත්තර ශ්‍රේණි ගැන. අපි කතා කරමින් හිටියේ සමාන්තර ශ්‍රේණි ගැන. කොහොමද සමාන්තර ශ්‍රේණි අපි හදාගත්තේ? අනුයාත පදවලට එකම අගයක් එකතු කළා හරි අඩු කළා හරි තමයි අපි හදාගත්තේ සමාන්තර ශ්‍රේණි. එතකොට සමාන්තර ශ්‍රේණියක පද දෙකක වෙනස ගත්තොත් ඒ හැම පද දෙකකම වෙනස අනුයාත පද දෙකකම වෙනස සමානයි. හරි? රයිට්. හොඳයි. එතකොට ගුණෝත්තර ශ්‍රේණි හදන්නේ අපි අනුයාත පදව හරි පොදු අගයකින් වැඩි කරලා හරි බෙදලා හරි. හැබැයි හරි නමුත් දැන් ওই වැඩි කිරීමයි බෙදීමයි දෙකක් තියෙනනොට අපිට වැඩි කිරීම කියලා හිතන්න පුළුවන්. හරි දෙකෙන් වැඩි කරන එක අපිට හිතන්න පුළුවන් භාගයෙන් බෙදනවා කියලා. හරි දෙකම එකයි. හරි එතකොට වැඩි කිරීම බෙදීමම වගේම අපිට හිතන්න පුළුවන්. ඒකින්ද අපි දැනට සරල වෙන්න අපි වැඩි කිරීම විදියට කල්පනා කරගමු. රයිට්. හොඳයි. ඒ කියන්නේ කොහොමද අපි ගුණෝත්තර ශ්‍රේණියක් ඒතර හදාගන්නේ? අපි ගන්නවා පළමු පදේ ඒ එයා තමයි පළමු පදේ. සමාන්තර ශ්‍රේණියක් වගේම පළමු පදේ අපි ඒ කියලා කියනවා. ඊට පස්සේ අපි කොහොමද දෙවෙනි පදේ හදාගන්නේ? දෙවෙනි පදේ හදාගන්නේ ඒ කියන්නේ දෙවෙනියට එකතු කරන අංකය අපි හදාගන්නේ මේ පළමු පදේට යම් කිසි අගයක් වැඩි කරලා. මම කිව්වාගේ අපි යාට R කියලා කියමු. හරි මතකනේ සමාන්තර ශ්‍රේණි වල අපි දෙවෙනි පදේ හදුවේ D කියලා අගයක් එකතු කරලා. හරි Dට අපි කිව්වා පොදු අන්තරය කියලා. හැබැයි මෙතන අපි කරන්නේ වැඩි කරන එක. අර D එකතු කරනවා වගේ R වලින් වැඩි කරනවා. අපි R වලට කියනවා පොදු අනුපාතය කියලා. රයිට්. තුන්වෙනි පදේ කොහොමද දාගන්නේ? මේ පදේ R ගෙන් වැඩි කළා. එතකොට මෙයා AR වර්ගිනෝ. එතකොට හතරවෙනි පදේ කොහොමද දාගන්නේ? මෙයාව R ගෙන් වැඩි කරනවා. AR ගේ තුන්වෙනි බලය. එතකොට මෙතන අනුයාත පද දෙක බෙදුව. හරි රයිට් අපිට එන්නේ එකම අගය. හරි රයිට්. එතකොට තුන්වෙනි පදේ දෙවෙනි පදෙන් බෙදුවොත් අපිට එන්නේ R. හතරවෙනි පදේ තුන්වෙනි පදෙන් බෙදුවෙන්නේ R. එයාට අපි කියනවා පොදු අනුපාතය. ඔහොම කිය කිය පද අපිට එකතු කරන්න පුළුවන්. ඕකකට තමයි අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. හරි රයිට්. හැබැයි දැන් අපි කතා කරන්නේ පරිමිත ගුණෝත්තර ශ්‍රේණි ගැනනේ. ඒ කියන්නේ සීමිත පද සංඛ්‍යාවක් තමයි මේ ගුණෝත්තර ශ්‍රේණියේ තියෙන්නේ. එතකොට පද n ගානක් තියෙන ගුණෝත්තර ශ්‍රේණියක මෙහෙම මෙහෙම මෙම් මෙම් මෙම ලියලා පද n ගානක් විතරක් තියෙන ගුණෝත්තර ශ්‍රේණියක n වෙනි පදය මොකද්ද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ මේ ශ්‍රේණියේ කියන් බලන්න ඒ අනිවාර්යෙන්ම තියෙනවනේ. මොකද බලන්න හැම පදෙම ඒ තියෙනවා. ඒ වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි කියන්නේ පළමු පදේ අරන් වැඩි කරන එකනේ කරන්නේ. එතකොට ඒ හැමම තියෙනවා. R ගේ කීවෙනි බලයද තියෙන්නේ? ඒකනේ ප්‍රශ්නේ. N වෙනි පදේ R ගේ කීවෙනි බලයද තියෙන්නේ? බලන්න පළවෙනි දෙවෙනි සමාවෙන දෙවෙනි පදේ R ගේ බලය මොකද්ද? 1යි. තුන්වෙනි පදේ R ගේ බලය මොකද්ද? 2යි. බලන්න මෙයා තමයි පළවෙනි පදේ. මෙයා තමයි දෙවෙනි පදේ. මෙයා තමයි තුන්වෙනි පදේ. මෙයා තමයි හතරවෙනි පදේනේ. අර පදේ ස්ථානයට වඩා බලය එකක් අඩු. එහෙනම් මේ N වෙනි පදේ නම් මෙයා බලය මොකද්ද? N ඍණ 1. හරි මෙන්න ගුණෝත්තර ශ්‍රේණිය පරිමිත ගුණෝත්තර ශ්‍රේණිය හරි පද n ගානක් තියෙන. හරි මේ sn කියන්නේ මේ පද n ගාන එකතුව. දැන් මේ දකුණු පැත්ත දිහා බැලුවොත් අපි කරන්නේ අන්තිමට එකතු කිරීම. කොයි එකතු කිරීම මේ පද n ගානම එකතු කරපුවම අංකයක් එන්න ඕයි. ඔය අංකය තමයි sn sum of n. පළවෙනි පද n පද ගානේ එකතුව sn කියලා කියන්නේ s කියන්නේ sum වලට. හරි රයිට්. හොඳයි. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක හරි n වෙනි පදේ නිරූපණය කරන්නේ මෙන්න මේ ප්‍රකාශනෙන්. ඔයාට n වෙනි පදේ ලියන්න ඕන නම් AR n ඍණ 1ෙන් ගන්න පුළුවන්. හරි රයිට්. හොඳයි අපි උදාහරණයක් කරමු මේ දේ තේරුම් ගන්න. ඊට පස්සේ අපි ගුණෝත්තර ශ්‍රේණියක IQ හොයන හැටි මේ වීඩියෝ එකේම කරමු. අර කලින් වගේ වීඩියෝ දෙකක් ගන්නේ නැතුව. රයිට්. හොඳයි උදාහරණයක් ගත්තොත් අපි උදාහරණයකට පළමු පදයක් තෝරගමු. මොකද හිතෙන්නේ? පළමු පදයක් අපි තෝරගමු A කියලා අපි හිතමු 1යි කියලා. එයාගේ තුඩ මහත වැඩි. හරි. අපි හිතමු A 1යි කියලා. රයිට්. මේ තමයි පළවෙනි පදේ. හරි රයිට්. එතකොට අපි R කෙනෙක් තෝරගමු. මොකද කියන්නේ? R කියමු අපි භාගය කියලා. හරි භාගෙන් එන්න එන්න වැඩි කරනවා කියලා හිතමු 1. හරි. එතකොට මොකද මේ ගුණෝත්තර ශ්‍රේණිය? 1 භාගෙන් වැඩි කරපුවම භාගයයි. හරි රයිට්. දැන් භාගේ භාගෙන් වැඩි කරනවා. භාගේ භාගෙන් වැඩි කරපුවම 1 බෙදීම 4යි. මතක තියාගන්න මෙයා මොකද? AR වර්ගය. A කියන්නේ 1යි භාගේ වර්ගය. R කියන්නේ භාගේ. භාගේ වර්ගය 1 බෙදීම 4යි. දැන් අපි මොකද කියන්නේ? 1 බෙදීම 4 භාගෙන් වැඩි කරනවා. 1 බෙදීම 8යි. දැන් ඔහොම කිය කිය තමයි මේ ශ්‍රේණිය හදන්නේ. හරි කලින් පදේ පොදු අනුපාතයෙන් වැඩි කරනවා. ඒක තමයි කරන්නේ. හරි. එතකොට ඊළඟ පදේ තමයි 1 බෙදීම 8 භාගෙන් වැඩි කරනවා. එතකොට 1 බෙදීම 16. මෙන්න ගුණෝත්තර ශ්‍රේණිය. හරි රයිට්. දැන් මේ ශ්‍රේණියේ අපිට ඕන නම් හිතන්නකො 7 වෙනි පදය හොයන්න. කොහොමද අපි 7 වෙනි පදය හොයන්නේ? මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. T7 7 වෙනි පදේ AR n ඍණ 1. A මොකද්ද? 1යි. R මොකද්ද? භාගයයි. 7 අඩු කිරීම 1. 7 අඩු කිරීම 1 කීයද? 6. එතකොට 1 වාරයක් භාගයේ 6 වෙනි බලය. භාගයේ 6 වෙනි බලය කීයද?
දෙකේ හයවැනි බලය කිය දෙකේ හයවැනි බලය එකයි දෙකේ හයවැනි බලය 64යි right එතකොට හත්වෙනි පදය තමයි 1 බෙදීම 64 හරි හත්වෙනියට එකතු කරන අංකය හරි right ඕක තමයි ගුණෝත්තර ශ්‍රේණිය පට්ට සරලයි right දැන් අපි කතා කරමු ගුණෝත්තර ශ්‍රේණියක IQ හොයන හැටි වාසනාවට අපි ඉස්සෙල්ලම ගුණෝත්තර ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණිය ඉගෙන ගන්න හේතුව තමයි ඒගොල්ලන්ගේ IQ න් ගන්න පුළුවන් විදිහේ සූත්‍ර තියෙන ඔප්පු කරලා දැනටම ඉතින් ඕගොල්ලන් තියෙන මේ සූත්‍ර පාවිච්චි කරන එක විතරයි මේ සූත්‍ර ඔප්පු කරන හැටි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නමුත් එතන අලුතින් හොයාගන්න දෙයක් නැහැ ඒක තමයි මේගොල්ලන්ගෙන් පටන් ගන්නෙ නමුත් සාමාන්‍ය ඔයගොල්ලන්ට ශ්‍රේණි පාඩමේ එන ප්‍රශ්නවල දෙන ගණන් වල එහෙම සූත්‍ර හරි ඕගොල්ලෝ තමයි සූත්‍රේ හොයාගන්න ඕනේ. නමුත් අපි එතෙන්ට තමයි යන්න හදන්නේ මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ එතෙන්ට යන්න. right. දැන් අපි ඉගෙන ගමු කොහොමද ගුණෝත්තර ශ්‍රේණියක IQ වෙන පරිමිත ගුණෝත්තර ශ්‍රේණියක IQ වෙන සූත්‍රය ලබා ගන්න හැටි. right. මේක බොහොම සරල කතන්දරයක්. අපි ආපහු ගුණෝත්තර ශ්‍රේණිය ලියනවා. හරි SN එතකොට A ධන AR ධන AR වර්ගය ධන AR ගේ තුන්වෙනි බලය ධන ඔහොම ඔහොම කිය කිය අපි පළවෙනි පද N ගාන ලියමු AR ගේ N ඍණ 1 හරි right දැන් මම කරන වැඩේ තමයි මෙයා පළවෙනි සමීකරණය කියලා ලේබල් කරනවා පළවෙනි සමීකරණය මම වැඩි කරනවා R ගේ හරි නිකන් ජොලියට එතකොට වම් පැත්ත මොකද්ද R SN දකුණු පැත්ත මොකද්ද AR දැන් මෙයා AR වර්ගය බලන්න මේ හැමෝම R ගෙන් වැඩි වෙනවා ඈ එතකොට එක බලයක් වැඩි වෙනවා R ගේ එතකොට මේ AR ගේ තුන්වෙනි බලය ඕම 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 කිය කිය අන්තිම එකේන R ගෙන් වැඩි කරොත් R ගේ N ඍණ 1 වාරයක් R ගේ 1 කියන්නේ මේ බල දෙක එකතු කරපුවම මෙයා AR ගේ N වෙනවා right මෙයාව අපි දෙවෙනි සමීකරණය කියලා ලේබල් කරමු මම කරන්නේ පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණේ අඩු කරනවා හරි එතකොට වම් පැත්තේ මොකක්ද එන්නේ SN අඩු කිරීම R SN සමාන වෙනවා දකුණු පැත්තේ ඉන්නේ මොකද්ද හොඳට බලන්න අඩු කරනකොට හරි මේ A එහෙම්ම යට එනවා හරි right මේ A ට අඩු වෙන්න කවුරුත් නැහැ හැබැයි මේ AR මේ AR කැපෙනවා හොඳට බලන්න right මේ AR වර්ගය මේ AR වර්ගයට කැපෙනවා මොකද අපි දැන් කරන්නේ අඩු කිරීම හොඳේ මේ දෙකල්ලෝ අඩු කරනවා මෙයාට වරහන් දාලා අඩු කරනවා එතකොට මෙතන AR N ඍණ 1 AR N ඍණ 1කට මෙතන කැපෙනවා හැබැයි AR ගේ N එයා විතරක් ඉතුරු වෙනවා අඩු කිරීම AR ගේ N මං හිතනවා තේරෙන්න ඇති කියලා හරි මෙතන අපි කරන්නේ මම මේක පැහැදිලිව ලියන්නම් පළවෙනි සමීකරණේ A ධන AR ධන AR වර්ගය ධන AR ගේ තුන්වෙනි බලය ධන ධන AR ගේ N ඍණ එකෙන් අඩු කරනවා කවුද AR ධන AR වර්ගය ධන AR ගේ තුන්වෙනි බලය ධන AR ගේ N මෙහෙම අඩු කරනකොට මේ AR කැපෙනවා මේ AR මේ AR වර්ගයේ මේ AR වර්ගයට කැපෙනවා මේ AR ගේ 3 මේ AR ගේ 3ට කැපෙනවා මේ AR ගේ N ඍණ 1 මෙතන තියෙන AR ගේ N ඍණ 1 කෙනෙක්ට කැපෙනවා හැබැයි AR ගෙන් කැපෙන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ ඒකින්ද එයා ඉතුරු වෙනවා හරි කැපෙන්නේ නැහැ ඒකින්ද එයා ඉතුරු වෙනවා එතකොට අපිට මොකක්ද ඉන්නේ එතකොට අපිට ඉතුරු වෙන්නේ SN අඩු කිරීම R SN සමානයි A අඩු කිරීම AR දැන් අපිට මොකද්ද ගන්න පුළුවන් මෙතනින් අපිට SN පොදු එයාව එලියට ගන්නවා එතකොට අපිට එන්නේ 1 ඍණ R වාරයක් සම්පූර්ණ SN මෙතනින් A පොදු 1 ඍණ R ගේ N දැන් 1 ඍණ R ගෙන් බෙදනවා එතකොට SN කියන්නේ A වාරයක් 1 ඍණ R ගේ N බෙදීම 1 ඍණ R මේ මොකද්ද ආවේ මේ තමා ගුණෝත්තර ශ්‍රේණියක පද N ගානක අයිතිය SN කියන්නේ මොකද්ද හරි sum of n terms ඒ කියන්නේ පද n ගානේ අයිතිය. එතකොට ඔයා a දන්නවනම් පොදු අනුපාතය දන්නවනම් r දන්නවනම් එකතු කරන පද ගාන දන්නවනම් මේ සූත්‍රයට දැම්ම අයිතිය හොයාගන්න පුළුවන්. පටලේසි. හරි right ඉක්මනට ඔප්පු කරානේ. right. දැන් අපි උදාහරණයක් බලමු අයිතිය හොයන්න. ඊට පස්සේ තව චූටි දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. එතකොට මේ වීඩියෝ එක ඉවර කරලා අපිට ඊළඟ සතියේ අපරිමිත ගුණෝත්තර ශ්‍රේණි ගැන කතා කරන්න පුළුවන්. right. අපි පොඩි උදාහරණයක් කරමු. right හිතන්න අපිට අර කලින් තිබ්බ ගුණෝත්තර ශ්‍රේණිය කො එය මෙන්න මෙයා මේ ශ්‍රේණිය පළමු පද පහේ අයික්ක අපිට හොයන්න කියනවා කියලා කොහොමද අපි පළමු පද අයික් පහේ අයික් කියන්නේ අපි A දන්නවා R දන්නවා හරි මොකද්ද අපේ ශ්‍රේණිය ශ්‍රේණිය තමා හරි 1 ධන භාගය ධන 1 බෙදීම 4 ධන 1 බෙදීම 8 ඔහොම ඔහොම කි කියන්න පුළුවන් හරි අපි දුම් පළවෙනි පද පහේ අයික්කය එතකොට 1 බෙදීම 8 1 බෙදීම 16 right එතකොට මේ පද පහේ අයික්කය මෙන්න මේ සූත්‍රයෙන් ටග් ගාලා හොයන්න පුළුවන් මෙතන එකතු කරලා හොයන්නත් පුළුවන් නමුත් හරි මෙතන අංක ගන්න පොදීනි පද පහක් ඉඳ පහක් නම් මෙතන අතින් එකතු කරත හැකි නමුත් පද 10ක් 20ක් එකතු ගන්න කිව්වොත් අතින් එකතු කරනවට වඩා මේ සූත්‍රය පාවිච්චි කරන එක ලේසි එතකොට පළවෙනි පද පහේ අයික්කය තමයි A කියන්නේ 1යි 1 බෙදීම R කියන්නේ භාගය භාගයේ 5 වෙනි බලය බෙදීම 1 ඍණ භාගය බල මොකක්ද එන්නේ කියලා 1 ඍණ භාගයේ 5 වෙනි බලය කියන්නේ හරි කීයද 2 5 වෙනි බලය
දෙකේ පස්වැනි බලය අපිට එන්නේ තිස් දෙකනේ තිස් දෙක රයිට් එතකොට බෙදීම එක ඍණ භාගෙ රයිට් එතකොට අපි මෙතන සුළු කරොත් එක ඍණ භාගෙ කියන්නේ භාගෙ එක ඍණ එක බෙදීම 32 කියන්නේ අපිට 32 න් එකක් අඩු කරොත් 31යි එතකොට 31 බෙදීම 32 මෙතන අපි එක 32 න් වැඩි කළා 32 න් බෙදන්න පුළුවන් එතකොට පොදු හරය එනවා හරි ලවේ එතකොට 32 න් එකක් අඩු කරාම 31යි හරය 32 එතකොට මෙතන ඉන්නේ 31 බෙදීම 32 බෙදීම භාගෙ තින් අපිට වැඩි කිරීම භාගෙ කරගන්න තිබ්බා හරි උඩ යට මාරු කළා බෙදීම භාගෙ වැඩි කිරීම දෙක කරගන්න තිබ්බා උඩ යට මාරු කළා මේ දෙකයි 32 කැපුණම 31 බෙදීම 16යි මේ තමා පළවෙනි පද පහේ එකතුව මේ ශ්‍රේණිය. හරි. ඔය වගේ පළවෙනි පද 100 එකතු හොයන්න ඕන නම් අපිට තියෙන්නේ S100. එතකොට එන්නේ එක වාරයක් එක ඍණ භාගයේ 100. හරි. බෙදීම එක ඍණ භාගයේ. හරි. රයිට්. මෙයව සුළු කරපුවම් පළවෙනි පද 100 අයි කියනෝ මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණිය. එහෙම තමයි අපි මේ ගුණෝත්තර ශ්‍රේණිය සම්බන්ධ සූත්‍රය අයික්‍ය සම්බන්ධ සූත්‍රය අපි පාවිච්චි කරන්න. රයිට්. හොඳයි. මම මේකේ තවත් දේවල් කිහිපයක් ඔයගලන්ට කියලා දෙන්න ඕනේ. ඒකින්ද දැන් මම ඔයගලම වෙනම ෂීට් එකකට අරන් ගිහලා උදාහරණ තුනක් විතර ගන්නම්. මේ උදාහරණ තුනෙන් ඔයගලන්ට වෙන වෙන දේවල් කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ දේවල් ටික මම ඔයගලන්ට කියලා දෙන්න. රයිට්. මෙන්න අපේ උදාහරණේ. ගුණෝත්තර ශ්‍රේණිය දීලා තිනවා. හැබැයි මෙතන දීලා තින්නේ අපරිමිත ගුණෝත්තර ශ්‍රේණිය. ඒ කියන්නේ කලින් තිබ්බේ ගුණෝත්තර ශ්‍රේණිය පද සීමිත ගාණක් විතරයි. නමුත් දැන් පද අසීමිත ගාණක් තියෙනවා. හරි. අපි මෙතන මම මෙතන ඔයගලන්ට උගන්වන්න යන්නේ මේ ගුණෝත්තර ශ්‍රේණියේ ලියන විදිය සිග්මා අංකනේ මේක ඉතාමත්ම වැදගත් මේ ගුණෝත්තර ශ්‍රේණියේ පළවෙනි පදේ මොකද්ද දැකපු ගමන් පේනවා A කියන්නේ R ඒ කියන්නේ 4 සමාවෙන්න R 4 තමයි R විදියට කියවුනේ එතකොට R කීයද පොදු අනුපාතය කීයද මෙතන කොහොමද පොදු අනුපාතය හොයන්නේ 4 කීයෙන් වැඩි කරලාද 3 එන්නේ හරි කොහොමද මේ ප්‍රශ්නේට උත්තර දෙන්නේ ඇත්තටම ඔයාලට පුළුවන් අනුයාත පද දෙක බෙදන්න එච්චරයි කරන් දෙන්නේ මතක තියාගන්න ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ අනුයාත පද දෙක අතර වෙනස ඇති වෙන්නේ ගාණකින් වැඩි වෙලා ඉතින් ඒ වැඩි වෙන පොදු අනුපාතය හොයන්න නම් ඔයාලට තියෙන්නේ අනුයාත පද දෙක බෙදෙන එක ඉතින් 3 4 න් බෙදපුවම කීයදෙන්න ඕනේ 3 බෙදීම 4යි ඒක තමයි පොදු අනුපාතය ෂුවර් නැත්තම් තව පද දෙකක් දිහා බලන්න 9 බෙදීම 4 බෙදුවොත් 3 න් බෙදීම 3 කියන්නේ අපිට පුළුවන් උඩ යට මාරු කරලා 1 බෙදීම 3 ගන්න 3යි 9යි කැපිලා 3 බෙදීම 4 සමානයිනේ රයිට් පොදු අනුපාතය 3 බෙදීම 4යි රයිට් දැන් මෙයාගේ කියන්න බලන්න එන්නේනි පදේ මොකද්ද එහෙනම් එන්නේනි පදේ කොහොමද අපි ලියන්නේ AR ගේ N ඍණ එක මතකනේ රයිට් එතකොට A කීයද 4යි R කීයද 3 බෙදීම 4යි. මෙයාගේ N ඍණ 1 වෙනි බලය. මේ තමයි N වෙනි පදේ. එතකොට අපි කොහොමද මෙයා සිග්මා අංකනේ ලියන්නේ? සිග්මා අංකනේ මේ ශ්‍රේණිය ලියන විදිය තමයි අපි N පළවෙනි පදේ ඉඳන් හරි පළවෙනි පදේ ඉඳන් අපරිමිතව රයිට් ඉවරයක් නැතුව එකතු කරන එකයි උඩ අනන්තය. කොයි වගේ පද දෙක එකතු කරන්නේ? මෙන්න මේ වගේ පද තමයි එකතු කරන්නේ. n ට 1 දැම්මොත් 4 එනවා. n ට 2 දැම්මොත් 3 එනවා. n ට 3 දැම්මොත් 9 බෙදීම 4 එනවා. එතන මෙතන දානවා 4 වාරයක් 3 බෙදීම 4 n ඍණ 1 කියලා. සිග්මා අංකණයෙන් ලියන විදිය. මෙයා දැන් හුඟක් අය සුළු කළා ලියනවා. ඕගොල්ලොත් සුළු කළා ලියන්න පුරුදු වෙන්න එක හොඳයි. හරි එතකොට මෙතන ඔයාට ලියන්න පුළුවන් ඕනනම් මේ 4 ඔයාට මෙතන ලියන්න පුළුවන් 3 n ඍණ 1 වෙනි බලය. හරි මෙතන ඔයාට ලියන්න පුළුවන් 4 වාරයක් 3 n ඍණ 1 වෙනි බලය 4 n ඍණ 1 වෙනි බලය කියලා. හරි රයිට් මේ n ඍණ 1 වෙනි බලය බෙදලා දීලා 3ටයි 4ටයි. හරි රයිට් වෙන වෙනම දීලා. රයිට් ඊට පස්සේ මෙතන 4 1 වෙනි බලය. එයා අපි ලවයට කියමු. ලවයට ගෙනාවොත් අපිට ලියන්න පුළුවන් 3 n ඍණ 1 වෙනි බලය 4 ඍණ 1 වෙනි බලය මොකද 1 ඍණ වෙනවනේ බලය. ආවාරයක් 4 n ඍණ 1. දැන් මෙයා මේ දෙන්න එකතු කරොත් 4 n ඍණ 2. මෙයත් ගුණෝත්තර ශ්‍රේණියක් පොඩ්ඩක් සුළු කරලා ලියලා. හරි මෙහෙමත් ගුණෝත්තර ශ්‍රේණි ගොඩක් අය ඕගලන්ට සුළු කරලා දෙනවා. මේ සුළු කරලා දීපු එකෙන් ඕගලන්ට ගුණෝත්තර ශ්‍රේණිය ලියන්න පුළුවුදු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ශ්‍රේණිය දිහා බැලලා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා අඳුනගෙන මේ විදියට සිග්මා අංකනේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සිග්මා අංකනේ දීපුවම ඒකිනුත් ගුණෝත්තර ශ්‍රේණිය පළවෙනි පදයයි R අඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට උදාහරණයක් මම දැන් දෙන්නම්. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ. රයිට් මෙන්න හොඳ ගාන. N1 ඉඳන් අනන්තය වෙනකන් 2 2n වාරය 3 1 ඍණ n මෙන්න ශ්‍රේණියක් දීලා තිනු සිග්මා අංකණි. මෙයා ගුණෝත්තර ශ්‍රේණියක්ද? එහෙමනම් A කවුද? R කවුද?
පළවෙනි පදේ කවුද? පොදු අනුපාතේ කවුද? බලපු ගමන් ඕගොල්ලෝ කියන්නේ නෑ මෙයා ගුණෝත්තර ශ්‍රේණිය නේ. මොකද බලය දෙකයිෙන්. ගුණෝත්තර ශ්‍රේණියක බලය තියෙන්නේ මොකද? n ඍණ 1 වෙනි බලය. හරි? රයිට් මෙතන එක ඍණෙන් බලයක් හැදෙ තිනවා. මෙයා ගුණෝත්තර ශ්‍රේණිය නෙවෙයි කියන්න පුළුවන්. නැහැ. මෙයා ගුණෝත්තර ශ්‍රේණිය. මෙයා සුළු කළා දීලා තින්. හරියට මෙතන අපි සුළු කරා වගේ. එහෙනම් අපි මෙයාගෙන් AR n ඍණ 1 ආකාරයට මෙයාව ලියා ගන්න ඕනේ. එතකොට අපිට AR වි හඳුන ගන්න පුළුවන්. රයිට්? කොහොමද අපි මේ දේ ලියන්නේ? ස්ටෙප් එකෙන් ස්ටෙප් එක කරන්න ඕනේ. හරි? රයිට්. බලන්න ඉස්සෙල්ලම 3 1 ඍණෙන් කියන එක කෙනා අපිව ලවයට ගේන්න පුළුවන්. එතකොට යා මොකද වෙන්නේ? 3 n ඍණ 1 වෙනවා. ඇයි? හිතන්නකෝ දැන් මේ බලය ලවයට ගෙනපුවම ඍණ වෙනවනේ. එතකොට 3 ඍණ 1 ඍණෙන් ඉති ඍණෙන් වැඩි කරපුවම 3 n ඍණ 1 වෙනවා. බලය ලවයේ තියෙන කෙන හරියට ගෙනපුවම සමානයි. හරි? එහෙම ලවෙන් හරියට මාරු කරපුවම හරිය ලවයට බල මාරු කරපුවම ලකුණ මාරු වෙනවා. එතකොට මෙතන උඩ තියෙන කෙනාගේ ලකුණ මාරු වුනාම 3 n ඍණ 1 වෙනවා. රයිට්. ඊට පස්සේ අපි දෙකේ දෙකයිෙන් තිනවා. දැන් ඕගොල්ලන්ට තාමත් කියන්න බෑ R කියන්නේ මෙතන මියානි කියලා. නෑ. හරි මෙතන n එකෙක් ඉන්නවා. එයත් අපි n ඍණ 1 අස්සට කොහොම හරි දාගන්න ඕනේ. කොහොමද මේ දේ කරන්නේ? බලන්න මෙතන තියෙනුනේ AR n ඍණ 1. එක පදයක් එක පදයකට විතරක් n ඍණ 1ේ බලය තියෙනවා. අනිත් පදයට කිසි බලයක් නැහැ. A. හරි කොහොමද මේ කරන්නේ? මෙතන අපි පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ට්‍රික් එක තමයි 2 2n කියන්නේ 2 වර්ගයේ n ණි බලය. නැද්ද? හරි right 2 දෙවෙනි බලේ n වෙනි බලේ 2 2n කියන්නේ. හරි මේ 2 n උයි වැඩිලා තමයි 2 n හැදලා තියෙන්නේ. 2 දෙවෙනි බලේ 4. එතකොට මෙයා 4 n වෙනි බලේ. right then තාමත් ඔයගොල්ලෝ අහන්න පුළුවන් තාමත් ප්‍රශ්නයක් තියෙනවා. මෙතන n වෙනි බලේනේ තියෙන්නේ අපිට ඕනේ n ඍණ 1 වෙනි බලේ. මොකද අපිට කරන්න පුළුවන්? එක්කෙනෙක් අපි කඩන්න පුළුවන් බලන්න කරන වැඩේ. හරි මෙයා ලියනවා 4 වාරයක් 4 n ඍණ 1 කියලා. බෙදීම 3 n ඍණ 1 කියලා. දැන් මෙයා මට ලියන්න පුළුවන් හරි රයිට් 4 වාරයක් මේ දෙන්නම එක එක n ඍණ 1 වෙනි බලයක් යටතට ලියන්න පුළුවන්. 4 බෙදීම 3 n ඍණ 1. මෙන්න ගුණෝත්තර ශ්‍රේණිය. හරි හරියට ලියලා සුළු කරලා හරියට ලියලා මෙයාගෙන් ගුණෝත්තර ශ්‍රේණිය උකහා ගත්තා. එතකොට A කවුද? දැන් A පළවෙනි පදයේ 4යි. R පොදු අනුපාතය කීයද? 4 බෙදීම 3යි. මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණිය විස්තර. හරි රයිට් මේ හැකියාව තියෙන්නේ මේ හැකියාව මෙතන පොඩ්ඩක් සුළු කරන්න ඕනේ. හරි මේකත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන දෙයක්. හරි නමුත් මෙතන වැදගත් දේ තමයි සාරාංශයක් වශයෙන් ගත්තම ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාත කතන්දරේ AR ගිනුයි සහ ගුණෝත්තර පරිමිත ගුණෝත්තර ශ්‍රේණියක හරි ඓක්‍ය හොයන සූත්‍රේ ඒ වාරයක් 1 ඍණ R ගෙන් බෙදීම 1 ඍණ R මේ සූත්‍රේ දැනගෙන ඉන්න ඕනේ. රයිට් ඊළඟ සතියේ මම කතා කරන්නන්නේ අපරිමිත ගුණෝත්තර ශ්‍රේණි ගැන. එතකොට අපේ ශ්‍රේණි පාඩමේ සරල සංකල්ප ඔක්කොම අන්තිමට හරි ඉවරයි. රයිට්. සරල සංකල්ප. ඊට පස්සේ සතියේ ඉඳන් ඕගොල්ලෝ බලන් හිටපු හරි අමාරු සංකල්ප වලට අපිට යන්න පටන් ගන්න පුළුවන්. මොකද අපිට දැනුම තියෙන නිසා. හරි රයිට්. හොඳයි. එහෙනම් අපි අපරිමිත ගුණෝත්තර ශ්‍රේණි ගැන කතා කරමු. ඉතාම විශේෂ පාඩමක්. හරි නිකම් පාඩමක් නෙවෙයි. ඊට පස්සේ අපිට හොඳටම ශ්‍රේණි පටන් ගන්න පුළුවන්. රයිට්. හොඳයි. නම් ඕගොල්ලන්ව ඊළඟ සතියේ හම්බෙමු.